මේ වගේ වර්ෂාපතනය සමගම ටික දවසක් ගියාට පස්සේ ඩෙන්ගු වැඩි වෙනවා. හිසරදේ ඇස් යට කැක්කුම ඇඟ රිදෙන එක උණ වෙන හේතුවක් නැතුව. එහෙනම් මේක දවස් දෙකක් විතර ඇද්දි මේක ඩෙන්ගු වෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතුනොත් දවස් තුනක් වගේ ගිහිල්ලා අපිට පුළුවන් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා බලන්න. අපිට පළවෙනි දවසේම ඩෙන්ගුයි කියලා හිතනවා නම් දවසක් ගියාට පස්සේ ඩෙන්ගු ඇන්ටිජන් එක කරලා බලන්න පුළුවන්. ඩෙන්ගු ඇන්ටිබොඩි කරනවා නම් අපි කරන්න ඕනේ දවස් 4ක් 5ක් ගියාට පස්සේ. අර පළවෙනි දවසේම ඩෙන්ගු ඇන්ටිබොඩි කරලා වැඩකුත් නැහැ. දවස් 5ක් 6ක් ගිහිල්ලා ඩෙන්ගු ඇන්ටිජන් කරලා වැඩකුත් නැහැ. ඊට පස්සේ අර මැදදි කරනවා නම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් තමයි කරන්න ඕනේ. ඩෙන්ගු වල අපි ස්ටේජස් දෙක තුනක් තියෙනවා. ඩෙන්ගු උණ, ඩෙන්ගු රක්තපාත උණ, ඩෙන්ගු කම්පන තත්ත්වන් වගේ ස්ටේජස් කීපයක් තියෙනවා. ඉතින් අර සාමාන්‍ය ඩෙන්ගු උණේදීම අපි දවස් 2 3 යද්දි ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් එම කරලා බලන්න. ඊට අමතරව බොන දේවල් ඒ දරුවාගේ බරේ හැටියට ලබා දෙන්න. ඊට අමතරව මුත්‍රා යනවාද කියලා බලන්න. මුත්‍රා යනවා අඩු නම් මේක අවදානම් තත්ත්වයකට යamak. බොනවා අඩු නම් වමන යනවා නම් ප්ලේට්ලට් කවුන්ට් එක සාමාන්‍ය ළමයින්ගේ 150ට වගේ අඩු වෙනවා නම් ටිකක් බයයි. ඉතින් ඒ වගේ වුණොත් දවසකට සැරයක් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා බලන්න පුළුවන්. ඉතින් දවස් 7-8ක් ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඩෙන්ගු හොඳ වෙනවා. සමහර අය කලබල වෙලා දවසෙන් දෙකෙන් ගෙදර යන්න ආනවා. හැබැයි සමහරක් විදකිනවා දවස් දෙකෙන් තුනෙන් ෂොක් එකකට යන අය වුණත් ඉන්න පුළුවන්. දවස් 7-8 ගිහලා ෂොක් එකකට යන අය වුණත් ඉන්න පුළුවන්. ඒක නිසා ඩෙන්ගු ගැන කල්පනාකාරී වෙන්න ඒක එක එක විදියට ප්‍රසන්ට් වෙන්නේ.